දී බොරල ප්‍රදේශෙන් ආවේ දෙමෝපියන් වෙනින් කතා කරන්න ආවේ මෙච්චර අපි සහෝදර කතා කරා ඉදිරියට එලා කතා කරා තමන්ගේ අඩුපාඩු ඉස්කෝලේ අඩුපාඩු ගෙදර අඩුපාඩු රටේ අඩුපාඩු අපිට කිසිම වමනාවක් නැහැ රටේ අඩුපාඩු රට අඩුපාඩු බලා ගන්න ඕනේ රටේ වමනාද බලා ගන්න මන්ත්‍රී කොල්ලෝ ඒගොල්ලන් බලා ගන්න අපේ දේවල් අඩු ඇත්තම කියන්න කියන කුස්සිය දේවල් කතා කරන දෙමෝපියෝ ඇවිල්ලා නැහැ මෙතන දෙමෝපිය කුස්සිය දේවල් කතා කරන්න ආවේ නැහැ මෙතන මෙතන අපේ සහෝදරය ආවේ ළමයින්ගේ නයි අධ්‍යාපනගේ නයි පාසල මට්ටමයි උපකරණ මට්ටමයි කතා කරන්න. මන්ත්‍රී කොල්ල ඇවිල්ලා කියන කංකම් බූරු චින්චින් බූරු කතා කරනවා අර්ග දෙනවා මේක දෙනවා ඔක දුන්නා කුයිල් ඔක්කොම දාන්න ජිල් මාට් ඔක්කොම ඔරා පොලිස් කිසි දෙයක් නැහැ සාහනයක් සාහනයක් දෙනවා දෙනවා කියලා හැමදාම සාහන දෙනවා. ගෙදර ගිහලා නින්දට ගියාම ගහනවා කියන තාත්තා ගණන්ම ගන්නවා ළමයිට ගහනවලු ගහන හේතුවක් තියෙනවා. මේගොල්ලන් ගහන්නේ බද්ද 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 ගහනවනේ අපිට ගහන්න ළමයිට ගහන්න වෙනවා. ස්කෝලේ මට්ටමේ බලන්න ගියා නම් ස්කෝලේ උදේ පාන් බලන්න ගියා නම් අතට ළමයි පැමිණින්න ඕනේ ළමයි ඉන්නේ නැහැ පැමිණීම අතට අත අතමාර අත 45 එන්නේ විදියක් නැහැ. අඩුපාඩු ගොඩයි. කාටද මේ කියන්නේ? මෙයා රශ්මිය පවත්තල කියනවා අරක දෙනවා මේක දෙනවා දුන්න දෙයක් නැහැ. බෑග් ගණන් එමයයි දැන් සහෝදරය කතා කරා බෑග් ගැන කතා කරා පොත්පත් කතා කරා යඳුන් ගැන කතා කරා මොකොත් මන යන්නේ අපිට දුන්න කියලා මොකද දුන්නේ අපිට දුන්නේ ඔයගලන්ටම දුන්නේ ඔයගලම ගත්තේ අපිට ගත් දුන්නේ නැහැ කවුරු අපි ගත්තේ නැහැ මොකුත් දුන්න දෙය ඇවිල්ලා කියන්නේ කියලා මේක දුන්න මේ ඉස්කෝලේ මේ පාසල දුන්න කියලා කියන්නකෝ කාටද දුන්නේ නැහැ රටේ ඉංගාගතර වැටලලා මම බලාතන වැටලා තින් අපි වැටලේ ඉන්නේ වතුර බිල බද්ද කරන් බිල බද්ද කන කෑමත් බද්ද ළමයේ කොහෙටද ගෙනියන්නේ ළමයන්ට ඉගෙනීම දෙන්නලු දෙමව්පියන් සූදානම් වෙන්නලු අපි කොහොම සූදානම් වෙන්නේ කොයි පැත්තෙන්ද සූදානම් වෙන විදියක් නැහැ සිදුවන් හේතුවක් නැහැ අපිට සූදානම් කරන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලෝ බොරුමයි කියන්නේ නැගිට්ටෝ කොයි ආණ්ඩු ආවත බොරුමයි කියන්නේ සාහන ආදර දුන්නේ එක ආණ්ඩුවක් නැහැ අපි සූදානම් වෙලා තියෙනවා මින් ඉදිරියට සහෝදරය කතා කරා වගේ ශ්‍රේණි මාත්‍ය කතා කරා වගේ කියනවා අපි මින් ඉදිරියට බය වෙන්නේ නැහැ බය වෙන්න යුතුකුත් නැහැ අපිට මේ දේ දෙ ලබා දුන්නේ නැත්නම් අපි ගුරු ස්කෝලේ මට්ටමින් දෙමාපිය මට්ටමින් ළමයි මට්ටමින් අපි පාරට බයිනවා ඒක කිසිම සැකයක් නැහැ අපි බයිනවා බයිනවාමයි දුන්න දුන්න කියන කාට කවුද ලබා ගත්තේ කාගේ අතරද ගියේ ඔය ඉස්කෝල 10000 නම් එලි කරන්න කියන්නේ 10000 කියන අපේ ඉස්කෝලේ අම්මුන් නැහැනේ අඩු මාලේ පෙන්සලයක් මකන කෑල්ලක් පෙන්සලක් බෑනයක් එයාට තන්නේ ගෝතාර මාත මොනවද කියා ඕකමයි කියන්නේ ආ ඇත්තටම අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් මේ ආර්ථික අපහසුතා මැද දරුවන්ගේ පාසල් උපකරණ හුඟක් ගාමිලා අධික වෙලා තියෙනවා. පොත් බෑග් පාවහන් මේ පොත්පත් හැමදේම. ඉතින් ඒක දිමිල දරන්න අමාරුයි අපිට. මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නගෙම මේ දේවල් දරා ගන්න බැහැ. ඉතින් අපි බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ රජයෙන් අපිට සහනයක් සලසන්න. ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන මිනිස්සු අපි. ඉතින් මේ ඒ අතරතුර මේ පාසල් උපකරණ මේ මිල ගණන් අධික වුණාම ඒක අපිට හුඟක් අමාරුයි දරන්න. ඉතින් බොහොම කරුණාවෙන් ඒක තමයි කියන්න තියෙන්නේ. මෝදර ආනන්ද මධ්‍යම ජාතික පාසල. මගේ නම ගීතානි අනෝමා. මම ජස්මීර්. මේ මගේ ළමයි ඉගෙන ගන්නවා ඒ ගුණසිංහ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණිය ඉගෙන ගන්නේ. මම ඉන්නේ ග්‍රේම් බාස් වල. දැන් කියන යාම හැමම කියපුවාගේ තමයි. දැන් අපේ ළමයි ඉස්කෝලේ එවනවා කිව්වාට උදේට ළමයි ඉතිහි කරන්න ඕන වැඩවල තියෙනවා. ළමයිව අපි එක්කෙන් යන්න ඕනේ ඉස්කෝලේ. එක්කෙන් එන්න ඕනේ. ඊපස්සේ ළමයිට අපි උදේට කණ්ඩ ආරම් දෙන්න ඕන.
මේ බලන්න ගියාම අපි ට්‍රාන්ස්පෝර්ට් වියදම වැඩි වෙලා තියෙන්නේ. ඒ අතරතුර ළමයිට කණ්ඩ කෑම අරන් දෙන්න ගියාම ඉතින් එක එක ගානවලට කෑම විකුණන්නේ. අපි ගෙදර හදුවත් හරි නැත්නම් කඩවල ගත්තත් හරි කොහොමත් හරි ඒ ගාන සරේ වැඩි. එහෙම තීදිත් තමයි මම විතර නෙමෙයි මේ ලංකාවේ ඉන්න හැමෝ පේරන්ට්ස්ලා යාලා ළමයි ඉස්කෝලේ යවන්නේ. බොහොම අමාරුයි යවන්නේ යාලා. ළමයිට සමහර ගෙදරවල ළමයිට උදේ කෑම අරන් දෙන්න විදියක් නැහැ. එහෙම ළමයිව ඉස්කෝලේ යවන්න ඕන කියලා යවනවා. ළමයිට කොහොමද අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන උවමනාවෙන් ළමයි අනිවාර්ය ඉස්කෝලේට දෙමපියෝ යවනවා. එහෙම තියෙද්දී දැන් බලන්න ගියාම ලබන අවුරුද්දට අලුත් අවුරුද්දට ළමයි ඉස්කෝලේ යවන්න ගියාම ළමයිට බුක් ලිස්ට් එක ගන්න විදියක් නැහැ. දැන් කඩවලට ගියාම අපිට කියනවා බඩු අඩු කරලා තියෙනවා තමයි මේ අපි නිවුස් වල අපිට කියන්නේ. අපි නිවුස් වල බලපුවම කියනවා බඩු මිල අඩු කරලා තියෙනවා කියලා. එන කඩවලට සාපෝල්ට ගියාම බුක් ෂොප් වලට ගියාම කිසිම බඩුවක් අඩු කරලා නැහැ. ඒක සාමාන්‍යයෙන් රුපියල් 100ට තිබිච්ච බඩුව දැන් 400ක් ගන්න තුන් ගුණයක් වැඩි කරලා තියෙන්නේ. එහෙම තියෙද්දි සාමාන්‍යතා දෙමපියන්ට වඩා පේරන්ට්ස්ල වඩා දුප්පත් මිනිස්සුගේම දැන් ලංකාව බලනකොට හැමෝම දුප්පත් තමයි. හේතුවද හැමෝටම තමන් ගන්න පඩියට එයාලා බජට් එක කරගන්න බෑ. තමන් ගන්න පඩියට ගෙදර වියදම කරගන්න බෑ. සාමාන්‍ය ගෙදර ගත්තව විදුලි බිල වතුරු බිල හැම දෙයක්ම වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය 60,000ක් පඩි ගත්ත මිනිසෙක් එයාවිලා කලින් අවුරුදු මාස 6කට කලින් එයා මේ ගෙදර වියදම එයා සිස්ටම් එක හදාගත්ත තිබ්බා. ඒ සිස්ටම් එකට යාර වියදම් කරගන්න බෑ. ඒ ගාන්ට ගියාම එයාට දරා ගන්න බෑ. එයා සාමාන්‍ය 60,000ක් ගන්න පඩිය ගන්න මිනිසයා මාස අන්තිමනකොට තව කෙනාකින් කීයක් කරි ණයට ඉල්ල ගන්න විදියට තමයි තියෙන්නේ. එහෙම තියෙද්දි මේ කොහොමද මේ බඩු මිල මේ වැඩි වෙලා තියෙන විදි කොහොමද මේ මිනිස්සුයව මේ බුක් ලිස්ට් ඔක්කොම ගන්න පුළුවන්කම කියන්නේ. ඒක සාමාන්‍යයෙන් මේ පොදු ජනතාවට අපිට ලේසි කරලා දෙන්න ඕනේ. මේක ආණ්ඩුව අනිවාර්යයෙන් කරන්න ඕනේ යුතුයමයි. ස්තුතියි.